See ya there, FM. Ravana. महारावण राज्यु नायकत्व दुन्य अदापट पेन तरमे पुंची दिवेन कट नेवे महाहेल द्वीपेकट अवम वशेन अदापट दकिन लेपेन्ने ए हिटपु मिनिस्सुन्गेन अटेन एकक वितराय मं कियन्ने महारावण राज्युवान्गे अटविनी भवे उपान बिमवुनु मगे मौरटगेन एहेम नैत्तम महारावण राज्युरु मुलु विश्वयटम अभियोगयक उनु बवयि सत्यय इरहुन इरा मतुवन गगनत पुरारे उदेन एनार वेल काकिर नम रावना महारावना बहु आय रावण रज्जुरुवन के इतिहास दैन दैन पिलिगन्न पटन्न एत्तट मेक सतुटट करुणाक नमुत हेम एकटम साक्षी ओन कियन बटहिर अदहसे इन्न एतम अय तवमत पुरुद्दट वगे साक्षिम इल्लन रावण महारावण रजु मेरटे जीवत्तुनु बव कियन्न ओन तरम साक्षी अप सतुव दैनटमत पवतिनु नमुत प्रश्न तियन्न एतन नेवे हेम एकटम साक्षी इल्लन आयगे मम मेहम प्रश्न अहन कैमति विशेषेन्म ओबोबे पियाट अप्पच्ची अयि अमतन्ने पुष्कल पोतको सेल्लिपियक ए पिलिबंदव संदहन्नम पमनमन अपि अलुतिन हितमु अलुतिन अनागते वेत मे अतीते केंदागन यमु सिउहेले याक्षुले रावणायालि ලබන්නට ගයමු බලගත්ු මන්තරේ ලෝකේ සාක්ෂි පෙන්වන්න බැරි නමුත් සත්‍ය කරුණ ඕනෑ තරම් තියෙනවා රෝස මලක සුවඳයි පිච්ච මලක සුවඳයි අතර වෙනසක් තියෙනවා කියලා මම කිව්වම ඔබ මට ඒක ඔප්පු කරලා පෙන්වන්න කිව්වොත් මට රෝස මලකුයි පිච්ච මලකුයි පෙන්වන්න පුළුවන් හැබැයි සුවඳ විඳලා ඒ දෙකේ වෙනස අඳුර ගන්න තරමේ විඥානයක් යමකු සතු වීම හෝ නොවීම ඒ සත්‍යයේ වරදක් නොවේ මහා රාවණ දර්ශනය ඊටම සරල එකක් ඒ අවබෝධ කරගන්න ඕනෑම අයෙකුට විශ්වයේ රිද්මය අවබෝධ කොටගත හැකි ඒ විසඳුම් නොමැති බව පෙනෙන මේ මහා ගමනට විසඳුම බව දෙනෙමි ඒ ගමනේදී නිවැරදිම කරුණු මත පදනම් වීම ඔබට ඉතා යහපත්. රාවණ අමතක කරන්න එපා. මහා රාවණ යුගයේදීත්, ගෞතම බුදුන්ගේ යුගයේදීත්, සම්‍යක් දෘෂ්ටික වගේම මිත්‍යා දෘෂ්ටික යක්ෂයින්ද, දෙවියන්ද, මිනිසෙයින්ද සිටිවම. අදටත් මේ දෙපිරිසම සමාජය තුල සිටිනවා විශ්වය තුලත් සිටිනවා ඔබ භවනාවක් ධානයක් වඩනවා නම් නිශ්චිතවම සම්‍යක් දෘෂ්ටික හා මිත්‍යා දෘෂ්ටික අය හඳුනා ගැනීමේ හැකියාව ප්‍රගුණ කර සිටීමයි වැදගත් වන්නේ අද වන විට ලෝකේ රාවණ ඉතිහාසයේ පිළි නොගන්නා අය නොමැති තරම් මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනම මිනිස්සු පර්යේෂකයෝ මේ පිළිබඳව කරුණු ගවේෂණය කරනවා අපේ රටෙත් මහා රාවණා නාමයට ආදරය කරන ගෞරව කරන මිනිස්සු ඒ ගැන කරුණු රැස් කරමින් ආදරෙන් නිලක પરම්පරාවට තිළිණ කරන බවත් මම දන්නවා ඒ ඊටම යහපත් ක්‍රියාවක් ඔබට ඒ සම්බන්ධ එකම එක උපදේශයක් විතරක් දෙන්න මම කැමතියි විවිධ අය විවිධ අංශවලින් මේ ඉතිහාස සාධක මතු කරගන්න උත්සාහ කරනවා වඩා වැදගත් වන්නේ තනිව සොයා යාමයි ඒට විශේෂ හේතුවක් තියෙනවා අපි කැමති වුණත් අකමැති වුණත් ඇත්ත මේකයි අඩුම තරමින් දෙන්නෙක් එක්ක එකතු වෙලා බුදු වෙන්න බෑ දෙන්නෙක් එක්ක රහත් වෙන්නත් බෑ මම කියන්නේ මේ ගමන යන්න ඕන තනිවම කියලායි රංචු පිටින් නැවිත් අවබෝධ කරගන්න පුළුවන් දර්ශනයක් නෙවෙයි මේ නියම හෙලයක් නම් තනිවම මේ ගමන යා යුතුයි වීරයන් සැමදා සිටින්නේ තනිවම බව ඔබට අවබෝධයක් ඇති රාවණා
ලෞකික ජීවිතයේදී ඔබට ඕනෑතරම් අයව මුණ ගැහිවි සම්බන්ධතා ඇති වේවි කිසිම ගැටලුවක් නැහැ නමුත් ඔබට විශ්වය සමග මුහු වීමට නම් නිශ්චිතවම තනි වේ සඳහා පෙරුම් පිරිය යුතුයි සංගීතය නර්තනය වෙදකම හටන් කලාව යంత్ర මන්ත්‍ර ආදී මහා රාවණයන්ගේ කලා භාවිතයන් වර්තමානයේ තුල යලිත් මතු කරන විශිෂ්ට හෙළ දූපුතුන් ගණනාවක්ම සමාජයේ එක් එක් අන්තයන්ගෙන් මතුව සිටින බව පෙනෙන්නට තිබෙනවා ඔබ සැමට මට දීමට පණිවුඩයක් තිබෙනවා ඒ ඒ අංශ සම්බන්ධව ඔබට විශ්වය විසින් ලබා දී තිබෙන දැනුම භාවිත කොට අනෙක් රාජකාරිය කරනු ලබන්නාට ගැරහීම නියම හෙළයකට සුදුසු නැහැ උදාහරණයක් විදිහට රාවණ වෙදකම පිළිබඳව විශ්වය විසින් දැනුම ලබාගත් තැනැත්තා සත්‍ය ලෙසම රාවණ හටන් කලාව මතු කරනු ලබන්නා විවේචනය කිරීම පෙන්වා දිය හැකි නුබලාගේ එකමුතු වීම තුල පමණක් මහා රාවණ රජුට යලි පැමිණිය හැකි වන අතර නුබලා නුබලාටම චෝදනා කරගනු ලබනවා නම් රාවණ යුගයෙන් කලින් කල මෙම පණිවිඩය රැගෙන පැමිණෙන අපේ වෑයම ඒ නිසා නිෂ්ඵල වන බවයි සත්‍ය ඒ නිසා සියලු හෙළෙයිනි එකතු වන්න විශ්වය සමග ගනුදෙනු පැවැත්වීමට ඔබ අදහස් කරනවා නම් නිශ්චිතව මේ සඳහා තනිව සූදානම් විය යුතුයි ආධ්‍යාත්මික ගමන් සියල්ලක් යා යුතු වන්නේ හුදකලාමයි එවිට ඔබට බොහෝ දේ දැනගන්නට ලැබෙමි මට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මං කවුද කියලා ඇයනේ ඔය සඳුනින්නේ එහෙම නෙවෙයි මං මේ ලෝකෙට ආවේ ඇයිද කියලා දෙන්න මුකටද ජොලියේ ඉඳලා මැරිලා යන්නනේ ප්ලීස් මේක විහිළුවකට ගන්න එපා මට දැන් භාවනා කරන්න ඕනේ කෙනෙක් Taman සමගම සිතුවිලි ගනුදෙනුවක් ආරම්භ කළොත් ඔහුට හෝ ඇයට විශාල සංනිවේදනයක් ඇතිවන බවයි සත්‍යය. ඔබට දැනගැනීමට අවශ්‍ය මොනවාද? මට මම කවුද කියලා දැනගන්න ඕනේ. ඔබ විශේෂ පුද්ගලෙක්. ඔබට පැවරුණු රාජකාරියක් තිබෙනවා. මට ඒක දැනගන්න ඕනේ. ඔබ දිගටම ඔය ආරම්භ කළ භාවනාව ප්‍රගුණ කරන්න. ඔබට පිළිතුරු දීමට භාවනාව නිවැරදිව ප්‍රගුණ කරන විට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා සුවිශේෂී අය ගණනාවක්ම පැමිණෙනවා. තීරණාත්මක කරුණ වන්නේ නිවැරදිම පුද්ගලයා කවුදයි හඳුනා ගැනීමයි. එකිනෙකාගේ කාර්යභාරය හොඳින් වටහා ගන්න. ඔබ ඔබව හඳුනා ගනිමින් ඔබේ ගමන යන්න. අනෙක් අය ඒ ඒ අයට විශ්වය විසින් පවරනු ලැබූ රාජකාරිය ඉටු කරනු ඇති. ඒවා පිළිබඳව ඇගයීම් කිරීමට කිසිවකු, විවේචන කිරීමට කිසිවකු, මනුෂ්‍ය ලොවට ඒවා නොමැති බවයි සත්‍ය. ඒ සඳහා වෙනම මණ්ඩලයක් විශ්වයේ එක් විශේෂ ස්ථානයක සිටිනවා. තවමත් ඔබ ඔබේ නිවැරදි කාර්ය හඳුනාගෙන නොමැතිනම් ඉක්මන් කර ඒ වැරද්ද නිවැරදි කරගන්න. ඒ නිවැරදි කරගත් සැනින් ඔබ පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්වන බවයි සත්‍ය. පරිපූර්ණ පුද්ගලයා තමුන්ට විශ්වය විසින් පවරනු ලැබූ රාජකාරිය හොඳින් අවබෝධ කරගනු ලබනවා. එවිට ඔබට සිතාගත නොහැකි තරමේ චිත්ත ශක්තියක් ඒ කාර්ය ඉටු කිරීම උදෙසා ලැබේවි. එය ගායනය, වාදනය, නර්තනය, හටන් කලාව, වෙදකම හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විය හැකි. නිවරදි හෙළයා ප්‍රඥාවන්ත, බුද්ධිමත්, පරිත්‍යාගශීලී, කරුණාභරිත පිරිසක් වසර 5000ක සිට රාවණා යුගයෙන් ජාන රැගෙන මව් කුසින් පැමිණි හෙළයින් වගේම
වසර 5000ක් පුරා තවමත් ජීවමානව සිටින හෙළ පරපුරක් මේ මාතෘභූමියේ සිටින බව කිව්වොත් ඔබ එය එකවරම පිළි නොගන්න බව මම දන්නවා. නමුත් සත්‍යයයි. උරුම සිව් හෙළ යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. ඔබට මම ඉන්ද්‍රගිරිය පිළිබඳව ඉඟියක් සැපයුවා. අපි එතනින් එහාට ඉන්ද්‍රගිරියේ විශ්මය ජනක කතාව සාකච්ඡා කරමු. ඒ වෙනුවෙන් අපි හෙට රාත්‍රියේ 7:00ට මුණ ගැහෙමු. මීට සහස්‍රමුඛ රාවණ රාවණා.